අද කතාව අමාරු ප්‍රශ්නකදී ධෛර්යමත් මූණ දීපු ටිකි ගැන. සුදුම්මිය අද මට ටීචර් දුන්නේ ලේසිම ලේසි කතර වඩා. ඒ මොකක්දනේ? ටීචර් කිව්වා මේ කොලේ ස්වාභාවික නිර්මාණයක් කරන්න කියලා. වැඩි ලේසි වගේ පෙන්නට ඔයාලට හොඳට මහන්සි වෙන්නේ. ගොඩක් මහන්සි වුණොත් තමයි ඔයාලට ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද? නේද? මං සූදානම් වෙන්නම්. යේ! පුංචි නෝනා කොහෙද ඔය බඩුත් අරගෙන යන්නේ? දැන් වාසිය පාඩම් කරන්න යනවා කියලා. දැන් අම්මා ටිකකට ඉස්සෙල්ලා කිව්වේ ලෑස්ති වෙන්න කියලානේ. ඉතින් මම මේ කනබොඩි ජාතිත් අරගෙන උඩට යන්න හදන්නේ. මහන්සි වෙන්න කලින් කනබොඩි ජාති සූදානම් කරන්න එපා. ඒකට කමක් නැහැ. ඒත් ඉතින් අර පොත් පැන්සල් එහෙම ලෑස්තිද දන්නේ නැහැ නේද? මට ඒව ගන්න අමතකුණානේ. පැන්සල් හරි කොල්ල හරි දැන් තියෙන්නේ අඳින්න. මොකද්ද අඳින්න? ඔටවත් මතක් වුණා ටොමිය. ටොමිය ඔයාට මොනවත් මතක් වෙන්නේ නැද්ද? ඔයා බස් එක වගේ උතෙන්ට වෙලා බලන් ඉන්න. මට පොඩ්ඩක් උදව් කරන්නකෝ. මොකද මේ මුළු ඇඟේම මූ එක් වගේ තිත් තියාගෙන? ගෙදර වැඩද කරාටි කරනවද? බුදුම්මිය මට ගෙදර වැඩේ කරගන්න බැරි වුණා. පැය ගානක් ගියා. ඔයා බය වෙන්නේ නැපා. ඔයාත් එක්ක ගෙදර වැඩ කරන සුදුම්මියා ඉන්නවනේ පැකිය. ඒත් නිර්මාණයක් කරගන්න කොහමද? ඕන දෙයකට ධෛර්යය අරගෙන මූණ දෙන්න ඕනේ. මං ඉන්නවනේ පුතේ, වාට උදව් කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඈ ඒ සුදු අම්මිය ටීචර් දීපු කුලේ විනාශ වෙලානේ. කෝ ඉන්න බලන්න. ඔයාට මේක කන්දක් වගේ පේන්නේ නැද්ද? කෝ බලන්න. මොන කන්දක් වගේ? මේ තියෙන පුතේ කඳු යායක්ම. මේක තමයි ඔයාගේ නිර්මාණය. ඈ නිර්මාණයකට කන්දක් විතරක් තියලා හරියන්නේ? හරියට හරි. ඒකට අපි හෝ තියෙන බැටලුව ටික නිර්මාණය කරමු. හෝ තියෙන බැටලුව තියන්න? අයියෝ ඒක හරි සරල දෙයක් නේ. කෝ ඉන්න ටොමිය පොඩ්ඩක්. මේ මෙහෙම මෙහෙම අත ගාලා මේ තියෙන බැටලුවන්ගේ ලොම් ඔයා මෙන්න මේ ටික මෙහෙම කරලා මේ නිර්මාණය උඩින් තියන්න. දැන් තේරෙනවනේ ඔයාලට මොකද කරන්න ඕනේ කියලා නේද? මං අඳිනා මං අඳිනා. ඔය ඉන්නේ පණ පිටින් වගේ බැටලුවේ. නියම නිර්මාණයක් නේක. තව බැටලුව ටිකක් හදමු. ඔයාට හිතෙන්නේ මේකට තව මොනවද අඩු? අම්මේ බැටලුව දින්නෝනේ. මේ කඳ පාමුලින් මල්ගස් ටිකකුත් හිටවමු. මොකෝ බැරි? ඒකට ඔයා හිතන මොනවද පාවිච්චි කරන්න කියලා? මල් විතරක් තිබිලා මදිනේ. මෙතන සමනල්ලුත් ඕනේ. මෙන්න. සත්තුන්ට වතුර බොන්න ඇලකුත් තියෙන්න එපා. අපි මේ වගේන් හදමු. ඔන්න බලන්න, තව තව ලස්සන දේවල් තියෙනවා. ඉරක් තියෙනවා. එතකොට අඩිපාරවල් තියෙනවා. කොහොමද ඒක? සීරම හරි අම්මේ. ඒත් අර කොළපාටකට මොකද කරන්නේ? හොඳට බලන්නකෝ ඔයාලට මොකක් වගේද ඒක පේන්නේ? මේක ගහක කොළ වගේ නේ. මම ගහක් අඳිනවා. මේ ඉන්නේ කුරුල්ලෙකුත්. ටිකි හරි දක්ෂයි. බලන්න සුදු අම්මියා, මම විසික් කරන්න ගියපු කොළෙන් කරපු නිර්මාණ ලස්සන. අපි පාවිච්චි කරන කිසි දෙයක් විසික් කරන්න කියලා නෑ. හැමදේම පාවිච්චිට ගන්න පුළුවන්. ටිකිව මේ දේ ඉගෙන ගන්න ඕනේ. මොකක්ද දන්නවද? මොන හරි අමාරු ප්‍රශ්නයක් ආවහම ඒකට ධෛර්යමත් මූණ දෙන්න කොහොමද කියලා. එහෙනම් මම යනවා උයන්න. හැමදේම හරිනේ. සුදු අම්මියෝ, මට දැන් මතක් වුණේ අපේ සමිතියේ සින්දුවක් කියන්න තියෙනවා. ඔයා එන්න. පොඩි ළමයි ඉස්සරහා සින්දු කියන්න? අනේ මට නම් බෑ පුතේ. මට ලැජ්ජ ආවේ බෑ. අයියෝ අමාරු ප්‍රශ්නයක් ආවම මේකෙන් පැල්ල යන්න එපා කියලා කිව්වේ ඔයාමනේ අම්මේ.
සුදු අම්මියෝ ඔහොමද ඔයා නිර්භීත වෙන්නේ ඔහොම ඉන්නම් මේ මම විහිළුවක් කරේ